දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි අද රාජ්‍ය රහස් යටතේ දේව වචන ඉගෙන ගන්න යනවා. පීඩා ජය ගැනීමේ යතුරු තමයි අද දවසේ මාතෘකාව. පීඩා ජය ගැනීමේ යතුරු මේ දවස්වල බදාන බොහෝ දෙනෙක් පීඩා තුලින් ගමන් කරනවා. පීඩා වලට හසු වෙලා ඉන්න විපත්ති කාලයක අපි ඉන්නවා. ඔබට මතක ඇති Mission Christ YouTube channel එක හරහා මම 2022 අවුරුද්ද පටන් ගද්දි 2022 අවුරුද්දේ දෙවියන් වහන්සේ මට දුන්න පණිවිඩය කියලා මැසේජ් එකක් මම බත් සමග බෙදාගත්තා. ඔබ අහපු නැති කෙනෙක් නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත පොඩ්ඩක් අහලා බලන්න පුළුවන්. ඉතින් මේකෙදි මම මේ කාරණා සඳහන් කරා 2022 අවුරුද්ද ලේසි අවුරුද්දක් වෙන්න යන්නේ නැහැ. ඒක ගොඩක් අමාරු අවුරුද්දක් වෙනවා. පීඩා සහිත අවුරුද්දක් වෙන්න යනවා. බෝ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන මිනිස්සුන්ට මේක විඳ දරාගත නොහැකි මට්ටමේ ගොඩ ඒමට නොහැකි තත්ත්වයේ අමාරුකම් තුලි ගුට යන්න වෙනවා. නමුත් දේව දරුවෝ දෙවියන් වහන්සේගේ මිනිස්සයා මේ පීඩා ජය ගන්නවා. ආමෙන්. හැලෙලූයා. මොකද දෙවියන් වහන්සේගේ මිනිස්සයන්ට සහ දේව දරුවන්ට දෙවියන් වහන්සේගේ කරුණාව තියෙනවා. ඔවුන්ගේ කරුණාව තුල ඉදිරියට ඉහළට යනවා. මේ පීඩා සියල්ල ජය ගන්නවා. නමුත් කැරලිකාර දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ ගැන දැනගනත් උන්වහන්සේගේ බලය පා කරන මනුෂ්‍යයර බොහෝ දුක් තත්ත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. අපි බලමු පීඩා ජය ගැනීමේ යතුරු දේව රාජ්‍ය රහස යටතේ මම යාශ්‍යා කරන දෙවියන් වහන්සේ අද දවසේ පෙන්නුම වූ මාතෘකාව උන්වහන්සේ දුන්න දේව වචන එය බයිබලයේ ඇසුරින් මම කතා කරන්න යනවා. පළවෙනිදම පීඩා ජය ගැනීමේ යතුරු ඇතුළත අපි කතා කරන්න යන දේ තමයි ගීතාවලිය නාවිරි පරිච්ඡේදයේ 9 සහ 10 පදවල තියෙන්නේ. අපි බලමු මොකක්ද කියලා. ගීතාවලිය 9 පරිච්ඡේදයේ 9 සහ 10 පද. ස්වාමීන් වහන්සේ පීඩා ඇතුළට උස් කොටුවක් වනසේක. විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක. බලන්න මෙතන කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ පීඩා ඇතුළට උස් කොටුවක් වනසේක. විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක. කවුද උස් කොටුවක් වෙන්නේ? විපත්ති කාලවලදී කවුද අපේ පිහිටට සරණ දෙන්නේ? ග්‍රාමසේකවත් රජෙක්වත් ඇමති කෙනෙක්වත් මන්ත්‍රි කෙනෙක්වත් නෙවෙයි දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ. පළවෙනිම කාරණය මේ පීඩා ජයගිනිමේ යතුරු යටතේ පළවෙනිම යතුරු තමයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම තුල තමයි පීඩා ජය ගන්න. පීඩා ජය ගැනීමේ පළවෙනිම යතුර දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම. අද බොහෝ මිනිස්සු වරද්ද ගන්න තැන තමයි ඕන තමන්ගේ සීට්ටුව. එහෙම නැත්නම් බැංකු ලෝන් එක බැංකුවේ ණය ගැන විශ්වාසය තියෙන ණය සම්බන්ධයෙන්ුත් කෙන්න අනර්ග පණිවිඩයක් දේ වචනේ ඇසුරෙන් ඔබත් සමග බෙදාගෙන තියෙනවා. ඒක ඔබට බලන්න පුළුවන් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක. ඉතින් සමහර අය තමගේ රැකියාව මත යැපෙනවා. ඒක කෙරේ විශ්වාසයෙන් සමහර අය තමගේ ආයතනයේ ප්‍රධානියා එහෙම නැත්නම් මේ වගේ ඩොයිකු ලෝකේ එහෙම නැත්නම් රජයේ එහෙම නැත්නම් තමාට පොරොන්දු වෙච්ච මොන හරි කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඒවා ගැන රැඳිලා යැපිලා ගොඩක් අය ඉන්නවා. නබු දේව වශයෙන් අපිට කියනවා ස්වාමීන් වහන්සේ පීඩා ඇත්තොන්ට උස් කොටුවක් වනසේක. විපත්ති කාලයේදී උස් කොටුවක් වන මේ සියල්ලට මිහලී දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම පීඩා ජය ගැනීම පළවෙනිම යතුරු. අපි වෙන දේවල් කෙරෙහි අපි විශ්වාසය තැබුවොත් අපිට ප්‍රශ්න ඇති වෙනවා. අපි පීඩා පරාජයට පත් වෙනවා. අපි පීඩා කාලවලදී අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. නමුත් අපිට පීඩා ජය ගන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවොත්. කොහොමද දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවොත් පීඩා ඇතුළට උන්වහන්සේ උස් කොටුවක් වෙනවා කියලා. ඒ වගේම විපත්ති කාලවලදී උස් කොටුවක් වෙනවා කියලා. ඉතින් ඒ 2022 අවුරුද්දේ විපත්ති කාල එනවා කියලා මම
මට මතක ඇති ජනවාරි මාසේ මේ 2022 අවුරුද්ද ගැන උඹත් සමග බෙදාගත්ත බොහෝ පීඩා කාලයන් වලට මුහුණ දෙන්න වෙනවා කිති ඒක දෙගොප්පු වෙලා තියෙනවා අපි කිසිසේත් අපිට හිතා ගන්න බැරි විදිහට ඉතා ඉක්බඩි ව්‍යසන කාලයක් ඇවිල්ලා තියෙනවා ඉතා අසීරු කාලයක් ඇවිල්ලා තියෙනවා මිනිස්සුන්ට පමණනේ රජයට පවා මේක හැඩල් කරගන්න පාලනය කරගන්න නොහැකි තත් පාලනය ගිලිහිලා තියෙනවා ඉතින් මේ නිසා බොහෝ කියන්න මට එහෙමත් අමාරු ඇත්තටම බොහෝට වඩා මම හිතන්නේ මුළු සමස්ත ජාතියක් විදිහටම ලංකාවේ බොහෝ දෙනෙක් මේ පීඩාවලට හසු වෙලා විපත්ති කාලට හසු වෙලා අසීරු කාලෙක පරාජිතව කනස්සල්ලේ පසුබට වෙලා තමයි ඉන්නේ ජීවත් වෙන්නේ නමුත් දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ විශ්වාසයක දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක දේව දරුවෝ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පීඩා ජය ගන්නවා ආමෙන් හලෙලූයා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා යේසුස් ක්‍රිස්තුස් යහපත් උන්වහන්සේගේ යහපත්කම තමයි මේ පොරොන්දු වල තියෙන්නේ ඒ පොරොන්දු තමයි අපි විශ්වාසය තබලා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වෙනකොට අපේ ජීවිත තුළ ඉෂ්ට වෙන්නේ ඒ පොරොන්දු තමයි අපිට අත්පත් කරගන්න පුළුවන් ඉතින් මම මේ කාලේ බුදු දෙන පීඩා ජය ගන්න ආකාරය තමයි මම මේ ඔබත් සමග බෙදාගන්නේ දේව වචනේ ඇසුරින් එතකොට ඔබටත් පුළුවන් මේ ආකාරයට පීඩා ජය ගන්න ඒ වගේම තව කෙනෙක්ව ශක්තිමත් කරන්න මේ සත්‍යතාවය තුළ දේව වචනය තුළ දේව වචනය කවදාවත් බොරු වෙන්නේ නැහැ එතකොට මෙතන කියන පීඩා ඇත්ත උන්ට ස්වාමීන් වහන්සේ උස්කොටුවක් වෙනවා කියලා මතක් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍යයෙන් අපි එළවලු හිම වවනකොට සමහර ලාවට නැත්තම් ලොකු රාජධානියක හිම ටිකක් බැම්බ හතර පැත්තේ බැම්බ උස්සට ගහනවා ඇයි සතුරුන්ට ඇතුළු වෙන්න බැරි වෙන්න සත්තුන්ට ඇතුළු වෙන්න බැරි වෙන්න හොරුන්ට ඇතුළු වෙන්න බැරි වෙන්න මේක සාමාන්‍ය සමහර තැන්වල දිවස් සාමාන්‍ය වැටක් ගහනවා බැම්බක් ගහනවා කොටු කරගන්නවා නමුත් මෙතන කියලා තියෙන උස්කොටුවක් වෙනවා කියලා දෙවියන් වහන්සේ විපත්ති කාලවලදීත් උස්කොටුවක් වෙනවා කියලා පීඩාවලදීත් උස්කොටුවක් වෙනවා එතකොට මේ රාජධානිවල ඔබ දැකලා ඇති උස් බැම්බි ගහනවා ඉතින් ඇයි ඒක ආරක්ෂා කරන එක වැදගත් නිසා විශේෂිත නිසා ඒ වගේ එතකොට එළවලු කොටුවල ඇයි ඒ ටික වටිනවා ඒවා රැක ගන්න උනේ එළවලු ඒක නිසා සත්තුගෙන් ආරක්ෂා කරන ටිකක් උසට ගහනවා වැට ඒකේ මෙතන දෙවියන් වහන්සේ කියලා තියෙන උස්කොටුවක් සාමාන්‍ය කොටුවක් නෙවෙයි සාමාන්‍ය බැම්මක් නෙවෙයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ උස්කොටුවක් දෙවියන් වහන්සේ උස් බැම්මක් ඒක කඩාගෙන සතුරට එන්න බෑ ඒක විනාශ කරගෙන සතුරට එන්න බෑ සත්තුන්ට එන්න බෑ ඔබ ඒ කොටුව තුළ දෙවියන් වහන්සේ රඳවුනේ උස් බැම්මකින් ඒ කොටුව තුළ මොකද්ද කොටු උන්වහන්සේගේ අභිමුඛත්වය උන්වහන්සේගේ රක්ෂා ස්ථානය එතන ඔබට ප්‍රශ්නයක් වෙන්නේ මොකද දෙවියන් වහන්සේ උස් බැම්ම ඔබ වටේ ගහලා තියෙන උස් කොටුවක් ඔබ වටේ ගහලා තියෙන පීඩා ජය ගැනීමේ පළවෙනි මාතෘ තමයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම ඒ වගේම මෙතන කියන ඊළඟට 10 වෙනි පදේ ඔබගේ නාමය දන්න ඔබ කෙරෙහි විශ්වාස කරන්නා හොය මක් නිසාද ඔබ සොයන්නන් ඔබ අධේරියසේක මෙතන කියන ඔබගේ නාමය දන්න කියන්නේ දෙවියන් වහන්සේගේ නාමය යේසුස් කියන නාමය උන්වහන්සේගේ පුත්‍රයා තුල තිබෙනා වූ ගැලවීම ජය සුවය සමාධානයේ ප්‍රීතිය මේ සියල්ල මේ යේසුස් කියන නාමය තුල තියෙනවා යේසුස් වහන්සේ තුල තියෙනවා මේ නාමය දන්න ඔබ කෙරේ විශ්වාස කරනවලු මක්නිසා ස්වාමීන් ඔබ සොයන ඔබ අධේරියසේක තෝ දෙවියන් වහන්සේව සොයන මනුෂ්‍යාව මෙතන කියලා නෑ වෙන් කරලා කියලා නෑ සේවය කරන අය පාස්ටර්ස්ලා විතරක් ඇදහිලිවන්තයෝ සභාවේ නායකයෝ ලීඩර්ස්ලා කියලා මෙතන කියලා දෙන උන්වහන්සේව විශ්වාස කරන ඒතර උන්වහන්සේව විශ්වාස කරන ඕනම කෙනෙක්ට මේ කරුණාව තියෙනවා මේ උස්කොටුව උන්වහන්සේ ගහලා දෙනවා ඔබ ආරක්ෂිතයි ඔබ සුරක්ෂිතයි උන්වහන්සේ තුල ඔබ සොයන්න ඕනේ එතකොට දෙවියන් වහන්සේ ඔබ සොයන්න ඕනේ යේසුස් වහන්සේ විපත්ති කාලවලදී පීඩා කාලවලදී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තමයි
යේසු ස්වාමීන් කෙරෙහි විශ්වාසය තමයි අවදානේ ඩියුස් වලින් කටකතා වලින් දවසි දවස ඔබට අහන්න තියෙන නරක දේවල් වලින් ඉවතට ගන්න අහකට ගන්න සම්පූර්ණ අවදානේ ඇස්සෝසෝ යේසු ස්වාමීන් කෙරෙහි දෙවියන් වහන්සේ කෙරෙහි තමයි උන්වහන්සේ කෙරෙහිම විශ්වාසය තමයි උන්වහන්සේ අප සමගයි දෙවියන් වහන්සේ අප සමගයි මේ ස්වාමීන් යහපත් ස්වාමීන් ඔබත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ උස්කොටුවක් වෙනවා මේ පීඩා කාලේදී විපත්ති කාලේදී පළවෙනි මියතුර එතකොට පීඩා ජය ගැනීමේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම ගීතාවලිය නවනි පරිච්ඡේදයේ 9 සහ 10 පද තමයි මම ඔබත් සමග බෙදාගත්තේ. අපි යනවා දෙවනි පීඩා ජය ගැනීමේ යතුරට ගීතාවලිය 32 පරිච්ඡේදයේ 7 සහ 8 ගීතාවලිය 32 පරිච්ඡේදයේ 7 සහ 8 දෙවනි කාරණය තමයි දෙවියන් වහන්සේ මඟ පෙන්වන මාර්ගවල ගමන් කිරීම. මේක ඉතා වැදගත්. පළවෙනි කාරණේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම දෙක ඒ විශ්වාසය තබලා විතරක් මදි දෙවියන් වහන්සේ විසින් පෙන්වන මාර්ගවල ගමන් කිරීම අත්‍යවශ්‍යයි වැදගත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය අපි තබනවා උන්වහන්සේ පෙන්වන මාර්ගවල ගමන් කරනවා බලමු මෙතන මොනවද කියන්නේ කියලා ගීතාවලිය 32 7 8 මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය දුකට නොපැමිණි ලෙස ඔබ මා ආරක්ෂා කරනසේක බලන්න මාගේ සැඟවෙන ඉඩම කවුද දෙවියන් වහන්සේ ඉඩමක් සාමාන්‍යයෙන් බලන්න ඔබ හිතලා ඉඩමකට සාමාන්‍යයෙන් අපි ගොඩක් ලාවට ඒක අපේ ඉඩමක් නේ අපි වෙන එනවට කැමති නේ අපි එන්න දෙන්නේ නැහැ බොහෝ මිනිස්සු ඉඩම තමන්ගේ ඉඩම තමන්ගේ ප්‍රදේශයේ ලස්සනට තියා ගන්නවා ඒක සුද්ධ පවිත්‍ර කරනවා ඒක ආරක්ෂා කර ගන්නවා ඉඩම් වටිනවා කියලා බොහෝ දෙනෙක් කියන කල් යන්න යන්න තව තව වටිනවා කියලා. ඉතින් ඉඩමක් කියන දේ හරි වටිනවා. ඒ ඒ වගේ මෙතන කියලා තියෙනවා මගේ සැඟවෙන ඉඩම නම් ඔබය. එතකොට අපේ සැඟවෙන ඉඩම කවුද දෙවියන් වහන්සේ. මේ ඉඩම එනවා මේ දෙවියන් වහන්සේ තුල අපි සැඟවෙනකොට උන්වහන්සේගේ අභිභුක්ත්වයකට එනකොට අපි උන්වහන්සේ ට යාශ්‍යා කරනකොට දේ වශිරය කියවමින් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබනකොට මේ ඉඩමට ඇතුළු වෙන්න පුළුවන් මේ උන්වහන්සේගේ රක්ෂස්ථානයට ඇතුළු වෙන්න පුළුවන් උන්වහන්සේ කියනවා දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂා කරනසේක ඉතින් අපිට මේකනේ අවශ්‍ය පීඩා ජය ගැනීමේ යතුරු මේ පීඩා තුල අපිට ගමන් කරන ශක්තිය තුර හැම පීඩා තිබුණා අපිට පීඩා නැති කරන්න බෑ ඒකත් මතක තියාගන්න අපිට පීඩා අහක් කරන්න ඉවත් කරන්න බෑ යේසුස් වහන්සේ රතු බුදු ඉවත් කරේ නැහැ රතු බුහුද තුලින් ගමන් කරන්න සැලසුණා ස රතු බුහුද දෙපෑ කළා මාර්ගයක් සැලසුවා ඒ වගේ පීඩා ඉවත් නොකරන හේතුව ඊළඟ කාරණේ දෙනවා ඒක අපි කතා කරමු පීඩා උනාසේ අයි කළා ඉවත් කරලා අහක් කරලා දාන්නේ නැහැ ඒක දෙවියන් වහන්සේ කරන්නේ නැහැ නමුත් පීඩා තුලින් ඔබට ගමන් කරන්න උනාසේ මඟ පෙන්වීම දෙනවා උන්වහන්සේ ඔබ පීඩා කාලවල විපත්ති කාලවල ඔබ ආරක්ෂා කරන ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවනම් දෙවියන් වහන්සේ පෙන්වන මාර්ගවල ගමන් කරන එකත් වැදගත් ඒක තමයි දෙවනි කාරණය දුකට නොපැමිණෙන ලෙස එතකොට මේ පීඩා කාලවල ඔබ දුක් වෙලා කනගාටු වෙලා පසුබට වෙලා කලකිරිලා ඔබ සීදි නසා ගන්න නැති වෙන්න ඔබ ඔහේ පැත්ත බලයි නැති වෙන්න එහෙම ඉන්න අවශ්‍ය නැහැ මොකද දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ මාගෙත් එක්ක ඉන්න යේසු වහන්සේ යහපත් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරලා උන්වහන්සේ පෙන්වන මාර්ගවල ගමන් කරද්දී උන්වහන්සේගේ ආරක්ෂාව අපිට තියෙනවා උන්වහන්සේගේ ඉඩම අපිට ඉන්නේ අපි ඉන්නේ එතකොට දෙවියන් වහන්සේගේ ඉඩම අපි ඉද්දී වෙන සතුරට ඇවිල්ලා ඒ ඉඩමෙන් අපිව අරන් යන්න බෑ අපි විනාශ කරන්න බෑ අපි ආරක්ෂිතයි මොකද අපි දෙවියන් වහන්සේගේ ඉඩමේ ඉන්න නිසා ඒක තමයි දෙවනි කාරණය එතකොට ඒකේ 8 වෙනි පාදයේ කියනවා තට උගන්වන්නේ තා විසි න්‍යායද මාර්ගයේ තට ගුරුකම් දෙන්නේ දෙවියන් වහන්සේ කියනවා යා යුතු මාර්ගය ත මාර්ග බොහෝමයක් තියෙනවා ඒක අපි දැනගන්න ඒ කියන්නේ ප්‍රශ්නයකට අපිට විසඳන්න පුළුවන් ආකාර බොහෝමයක් තියෙනවා නමුත් යා යුතු මාර්ගය යා යුතු කියන්නේ නිවැරදි හරි ආරක්ෂිත සුරක්ෂිත යහපත් සාධාරණ අර්ථවත් මාර්ග දෙවියන් වහන්සේ පෙන්නන එක තමයි මෙතන කියන යා යුතු මාර්ගය මාර්ග බොහෝමයක් තිබ්බත් අපිට සිලෙක්ට් කරගන්න අමාරුයි අපිට හිතාගන්න බෑ කොයි විදිහට මේක විසඳන කොයි මාර්ගේ මම යනවද කාට මේක ගැන කියනවද කියලා නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනකොට දෙවියන් වහන්සේ මඟ පෙන්වීම දෙනවා යා යුතු මාර්ගය ඒක තමයි දෙවෙනි කාරණය පීඩා ජය ගැනීමේ දෙවෙනි යතුර දෙවියන් වහන්සේ මඟ පෙන්වන මාර්ගවල ගමන් කිරීම ඒ වගේම යා යුතු මාර්ග ගැන මෙතන කියලා තියෙනවා තට ගුරුකම් දෙන්නේ මාගේ ඇස තා කෙරේ යොමුකොට තට දැනබිතිකම් දෙන්නේ
දැනුමුතුකම් කියන්නේ මොනවාද? දැනගෙන instructions උපදෙස් දෙවියන් වහන්සේ මැප් එකක් විතරක් දීලා නිකන් ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේ මැප් එකේ ගමන් කරන විදිහත් ඒකේ කොහොමද යන්නේ කියලා උන්වහන්සේ දැනුමුතුකම් දෙනවා කියලා මෙතන කියලා දෙනවා. එතකොට දෙවියන් වහන්සේ මඟ පෙන්වන මාර්ගවල ගමන් කිරීම තමයි වැදගත් වෙන ඔබ යාශ්‍යා කරලා ඔබ වචනේ කියලා ඒක කොහොමද තියෙන්නේ උන්වහන්සේ යාශ්‍යා කරලා මොනවාද ඔබට කියන්නේ? ඒ විදිහට තමයි ඔබ කළ යුත්තේ. එතකොට තමයි ඔබට පීඩා ජය ගන්න පුළුවන්. ඒක තමයි දෙවනි කාරණේ. අපි තුන්වෙනි කාරණේට යනවා. තුන්වෙනි කාරණේ තමයි ඇදහිල්ලෙන් මේ පීඩා වලට බූඩ දිය යුතුයි. පීඩා ජයගැනීම තුන්වෙනි වැදගත්ම අවසානයේ අතුරු අද දවසේ කතා කරන ඇදහිල්ලෙන් පීඩා වලට බූඩ දීම තුල තමයි ඔබට ජය ගන්න පුළුවන්. ඔබ පීඩා වලට කනස්සල්ලි. ඔබ ඔහේ කිසිම විශ්වාසයක් දෙවියන් වහන්සේ කෙරෙහි නැතුව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ තිබ්බත් උන්වහන්සේගේ මාර්ගවල ගමන් නොකරොත් පීඩා පරදින්න යනවා. ඒ වගේම මේ දෙකම කරත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ තියෙනවා උන්වහන්සේගේ මාර්ගවල ගමන් කර නමුත් ඔබට ස්ථිර නිසැක ඇදහිල්ලක් නැහැ. ඔබ ඔහේ යන්නේ යන්නම් වාලේ ඔබ ෂුව නැතුව අන්ෂුව ඔබට ඔබ සැකේ යන්නේ ඔබ ඕනවට පාවට එහෙම නැත්නම් ඔබ අහක බලාගෙන එතකොට වැටෙන්න ඉඩ තියෙනවා. ඔබ විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඔබ පීඩා වලින් පරදිනවා. මොකද ඔබ ඇදහිල්ලෙන් නෙවෙයි යන්නේ. ඒකත් විශේෂයි. ඒක වැදගත්. මේක අපි මෙතන මේ පදේ බලමු. 1 පේත්‍රස් 1:6-7 ඕනෑම තිබෙන විට ඩුබලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරික්ෂා වලින් ශෝකයට පත්වන නමුත් පරික්ෂා පීඩා ඒවා ශෝකයට පත්වන නමුත් ඒ ගැළවීම ගැන ඩුබලා ඉතා ප්‍රීතිවන්ත වෙයි. ඒ මොනාට ඒවට අහු වුණත් මේ පරික්ෂා තුලින් ගියත් පීඩා තුලින් ගියත් මේ ගැළවීම අපි ලබලා තියෙන ගැළවීම මේ පීඩා මේ කාලෙව තියෙනවා පොඩි පොඩි දේවල් ඒ පීඩා සියල්ල ඒවා තාවකාලිකයි නමුත් ගැළවීම සදාකාලිකයි. ඒ නිසා අපි ගැළවීම ලබලා තියෙන නිසා අපි ස්වල්ප කාලකීත ප්‍රීති වෙනවා කියලා දේවචන කියලා තියෙනවා. ඉතින් එසේ ශෝකයට පත්වන්නේ නාස්සීවි යන්නා වූ එසේවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගේව තිබෙන ඩුබලාගේ ඇදහිල්ල පරික්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමෙන් ප්‍රසන්නසාවත් මහිමියත් ගෞරවයත් පැමිණෙන පිණිස. එතකොට එසේවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ කියලා මෙතන කියන රණට වඩා අගේව තිබෙන ඩුබලාගේ ඇදහිල්ල පරික්ෂා කිරීමෙන්. ඉතින් මෙතන මේ ඇදහිල්ල අවශ්‍යයි පීඩා ජය ගන්න. ඇදහිල්ල නැතුව පීඩා ජය ගන්න බැද රත්තරන් හරිද කියලා බලන්න ටෙස්ට් කරන්න ඒක රත්තරන් උඩු කරනවා. මේ ළඟදී මට මත කෙන්නේ මට ඇවිල්ලා පෙන්නුවා මේ කවුරු හරි රත්තරන් අරගෙන ඊට පස්සේ ඒක බලද්දි උඩු කරද්දි ඒක මිශ්‍රව හදලා තියෙන්නේ. එතකොට මේක උඩු වෙලා එතකොට මේ හරි රත්තරන් නෙවෙයි කියලා ඒක ගැන සඳහනක් දාලා ඩේට් එක දාලා තිබෙද්දි ඒක නිසා ඒ වගේ ඒවට අහු වෙන්න එපා. ඒවා හරියට බලලා ගන්න. ඉතින් ඒ වගේ ඉතින් එතකොට මේ රත්තරන් ගින්නෙන් සෝදිසි කරනවා. ඒ වගේ මෙතන කියලා තියෙනවා රණට ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා ගේව තිබෙන ඇදහිල්ල පරික්ෂා කිරීමේ. මේ පීඩා තුළ ඔබගේ ඇදහිල්ල පරික්ෂාවට ලක් වෙනවා. ඔබගේ ඇදහිල්ල පරික්ෂාවට ලක් වෙනකොට ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා තිබුණොත් ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගවල ගමන් කරොත් ඔබ ඇදහිල්ලෙන් පීඩාවලට මුහුණ දුනොත් ඔබ පරික්ෂාවට ලක් වුණාට ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙනවා. ඔබගේ ඒ ශක්තිමත් උනා වර්ධනය උනා ඇදහිල්ල තුළ ඔබ පීඩා ජය ගන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒක තමයි රහස තුන්වෙනි අතුර. දේව රාජ්‍ය රහස යටතේ අපි අද ඉගෙන ගත්ත දෙවියන් වහන්සේ අපිට උගන්වනවා පීඩා ජය ගැනීමේ යතුරු. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම, දෙවියන් වහන්සේ මඟ පෙන්වන්නා වූ මාර්ගවල ගමන් කිරීම තුන්වෙනි කාරණේ ඇදහිල්ලෙන් පීඩාවලට මුහුණ දීම. කොර මෙලෙස මේ පීඩා පරික්ෂාව කියලා විපත්ති කාලාව කියලා ඒවට ඇදහිල්ලේ මුහුණ දෙනා මිසක් ඔබ වැටෙන්න ඔබ එහෙමයි බලන්න කලබල වෙන්න කනස්සලු වෙන්න වචනේ පිටට යන්න දෙවියන් වහන්සේත් එක්කත් අප්සෙට් වෙන්න කිසිම කාරණයක් නැහැ. ඒ සියල්ලට අවශ්‍ය දැනුමුතුකම් දෙවියන් වහන්සේ දෙනවා කියලා තියෙනවා. සියල්ලට ඔබට අවශ්‍ය ආරක්ෂාව දෙවියන් වහන්සේ දෙනවා කියලා තියෙනවා. ඒ කරුණාව තුළ ඔබට ඉදිරියට ඉහළට යන්න පුළුවන්. ඒක තමයි
රහස ඒ තම දෙවියන් වහන්සේ අද මා තුල මගේ හදවතේ තබපු මගේ ආත්මිත සුදා මාංශ දුන්නා වූ පණිවිඩය ඔබ සමග බෙදා ගන්න. මේ තුල ඔබ ඇදහිල්ල ශක්තිමත් වී වර්ධනය වී දෙවියන් වහන්සේ පිරිනම මාර්ගවල ගමන් කරන්න. මම දෙවියන් වහන්සේ කෙරෙහිම විශ්වාසයෙන් මේ පීඩා කාලේ විපත්ති කාලවල අමාරු කාලවල තබන්න ඔබ දෙවියන් වහන්සේ තුල ජය ගන්නවා නියතයි. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ආශිර්වාද කරනවා. යේසු පිහිටයි.